විරාමයට යන්නට කලින් අපි කිව්වා විරාමයෙන් අනතුරුවත් අපි සෝදානමේ දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳව ඔබව දැනුවත් කරන්නට. ඔබට නිරන්තරයෙන් තිබෙන රෝග කාරකයක් පිළිබඳව තමයි දැන් අපි කතා බහ කරන්නට සෝදානම් වෙන්නේ. මේ දියවැඩියාව, කොලෙස්ටරෝල් අපි පිළිබඳව මේ කලින් විශේෂාංගය තුළදී කතා බහ කරා. ඒ වගේම තමයි දැන් අපි දන්නවා කාලෙන් කාලයට මේ රෝග තත්ත්වයන් වැඩි වෙනවා. දැන් අපි අතීතයට සාපේක්ෂව මේ වන විට නවීන තාක්ෂණයේ කෙතරම් දියුණු වුණත් රෝගයන් වැඩි වෙලා තිබෙනවා. රෝගීන් වැඩි වෙලා තිබෙන සමාජයක තමයි මෙවැනි වැදගත් හරවත් මාතෘකා ඔස්සේ අද නඳුන් සෙවන තුළින් අපි ඔබව දැනුවත් කරන්නේ සෙනසුරාදා නඳුන් සෙවන තුළින්. ඉතින් බටහිර වෛද්‍ය විද්‍යාවට අභියෝග කරමින් දේශීය වෛද්‍ය විද්‍යාව පිළිබඳව තමයි දේශීය වෛද්‍ය විද්‍යාවෙන් මේ රෝග නිවාරණය කරගන්න ආකාරය පිළිබඳව තමයි අද දවසේදී අපි කතා බහ කරන්නේ. ඒ කාරණාව දන්න නිසාම තමයි විදේශගත වෙලා ඉන්න ආදරණීය ශ්‍රී ලාංකික ඔබ අපිත් සමග මේ විදිහට සම්බන්ධ වෙන්නේ. ඉතින් අද අපි සූදානම් වෙන්නේ මේ විශේෂාංගය තුළිනුත් ඔබට ගොඩක් වැදගත් රෝගයක් පිළිබඳව කතා කරන්නට. මොකද ඔබ සුළුවෙන් තැකුවට බොහෝ දිනකට තිබෙන රෝගයක් පිළිබඳව තමයි අපි කතා බහ කරන්නට සූදානම් වෙන්නේ. මේ සඳහා අදත් අපිත් එකතු වෙලා ඉන්නවා කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය අංශයේ හිටපු බාහිර කථිකාචාර්ය පාරම්පරික යුනානි වෛද්‍ය ARM අශ්රෆ් වෛද්‍යතුමා. ඉතින් ආයුබෝවන් ඔබතුමන්ට. ආයුබෝවන්. සුබ උදෑසනක් කියලා ගොඩක් ආදරෙන් ඔබතුමන්ව පිළිගන්නවා. දැන් වෛද්‍යතුමනි, අර මම ආරම්භයේදී කිව්ව කාරණාවට ඔබ එකඟද? අතීතයට සාපේක්ෂව කෙතරම් දියුණු වුණත් සමාජයේ තාක්ෂණය අතින් දියුණු වුණත් රෝග තත්ත්වයන් වැඩි. පොලේ බඩු ගන්න අයට වැඩිය බෙහෙත් ගන්න අය තමයි අද වැඩි. බෙහෙත් ගන්න අය වැඩි. කෑම හොයනට වඩා බෙහෙත් තමයි හොයන්නේ. හොයන්නේ. අද ලංකාවේ ඉන්න හැම පැත්තකම බැලුවොත් ලංකාවේ රජයේ රෝහල්ද, පෞද්ගලික රෝහල්ද, පෞද්ගලික ඩිස්පෙන්සරිද, ඒ ඔක්කොම බැලුවොත් එහෙම කෑම කනවට වැඩිය බෙහෙත් කන එක තමයි දැන් අද ලංකාවේ වැඩිපුරම කරන්නේ. තමන් හම්බ කරන මුදල අරගෙන යන්නේ රෝහලක්. රෝහලට. බෙහෙත් ගන්න. ඉතින් මේ අපිම තමයි මේ රෝගියන් වෙලදගන්නේ. අපිම තමයි රෝගවලට තව තව පොහොර දාන්නේ. අපි දන්නවා දැන් අපිට රෝගයක් තිබෙනවා නම් මේ සඳහා මේ කියනද අපි කිම්කො ආහාරයක් ගත්තොත් මේ ආහාරය හොඳ නෑ කිය දැන දැනත් මේ ආසාව නිසා අපි මේ දේවල් ගන්නවානේ. කට තමයි ඔක්කොටම බලපාන්නේ. ඉතින් අද අපි කතා කරන්නට සූදානම් වෙන්නේ මේ පීනස් රෝගය පිළිබඳව. ඔබ දන්නවා බොහෝ දෙනෙකුට වෛද්‍යතුමනි දැන් මේ පීනස, මට පීනස තියෙනවා හැමෝම කතා බහ කරනවා මේ පීනස පිළිබඳව. ඇත්තටම වෛද්‍යතුමනි මොකක්ද මේ පීනසේ කියන්නේ? මේ පීනස් රෝගී කියවම මේක පාරම්පරික වෙන රෝගයක්. ඖෂධ නොයෙක් ඖෂධ විස පදාර්ථ ශරීරගත වීම තුළනුත් එන්න පුළුවන්. බොහෝ දුරට මේ පීනස් රෝගයේ එන්නේ පරම්පරාවෙන් පරම්පරාවට. තාත්තාගේ අම්මගේ ලේවලින් තමයි දරුවන්ට එන්නේ. මේ පීනස් රෝගේ ගොඩාක් වර්ග තියෙනවා. මේ වර්ග කිව්වම පීනස් රෝගේ වර්ග 18ක් තියෙනවා. වර්ග 18ක්. 18ක් තියෙනවා. ඉතින් ඇත්තටම වෛද්‍යතුමනි මේ අපි කවුරුත් දන්නේ නැහැනේ. අපි කියන්නේ අපිට පීනස තියෙනවා. හැමෝම පොදුවේ කියන්නේ එක පීනසයක් ගැන මොකද්ද මේ පීනස තියෙනවා. අපි රෝග ලක්ෂණ ගැන ඉදිරියට කතා බහ කරමු. දැන් වර්ග 18ක් තිබෙනවා අපි කතා කරමු මේ දේවල් පිළිබඳව. ඒතකොට පංගුවක් ඇයට තියෙන ලී යන එක තියෙනවා. පංගුවක් ඇයට තියෙන ගඳ ගන්න එක. පංගුවක් අයට තියෙන කොච්චරත් හොටු දීර කරන්නාහේ ගගා උඩට ඇදෑම ඉන්න නිතරම. හරිද? පංගුවක් අයට නාහෙන් නපුරු ඉදිරි පැස උසෙම ගඳට යනවා. ගඳ පීනසි කියලා කියන්නේ. තවත් එකක් තියෙනවා නාහේ ඇතුලෙ හිර වෙලා. සෙම කැඩිලා යන්නේ නැහැ. ඔව්, නාග පීනස කියලා කියන්නේ. ඔව්. ගල් පීනස කියලා කියනවා. දිය පීනස කියලා කියනවා. ලේ පීනස කියලා කියනවා. ඔයගේ පීනස් වර්ග 18ක් තියෙනවා. ඉතින් මේක අම්මගේ තාත්තගේ ලේ වලින් තමයි මේ දරුවන්ට එන්නේ. ඒකට තාත්තට තියෙන්න පුළුවන් ලී පීනසෙ. පුතාට එන්න පුළුවන් සමහරට ගඳ පීනසෙ. තවත් පීනසක් එන්න පුළුවන්. මේක ඇවිල්ලා පරම්පරාවට එන රෝගයක්නේ. ඔව්. ඒතකොට මේ පරම්පරාව ලේවලින් එන විස පදාර්ථ මේ එන්සයින්ස් වලට තමයි ඔබ සම්බන්ධ වෙන්නේ. ඒ කියන්නේ ප්‍රධාන ඉන්ද්‍රියන් වලට. ඒතකොට මේ එන්සයින්ස් බැලන්ස් නැතු යනවා. ඉම්බැලන්ස්. ඒතකොට මේ අපි ගන්න පදාර්ථ තියෙනවනේ ඒවා හරියට දිරවන්නේ නැතු යනවා. බාගලට කියමු සීතල කෑම. ඔව්. අපිට සීතල කෑම ඕන. ඔව්. ඕන ඉස්සු කකුලු වගේ පෝටීන් වර්ගත් අවශ්‍යයි. එතුට කිරි ඒවත් අපි ශරීරයට අවශ්‍යයි.
ඒතුට ඇඹුල් ජාති අන්නාසී තක්කාල කෑමත් අවශ්‍යයි. අපි ඉස්සර කතා මේ සාකච්ඡාවකද කතා කරා මේ ඉන්සයින්ස් ගැන කතා කර. ඒතුමට ආහාර තියෙනවනේ ඒ අපේ ආහාරවල තියෙන රස්කුටස් නමය ඒකත් අපි කතා කර. ඒ රසකුටස් දිරවන ඉන්සයින්ස් තියෙනවා ඒ ගැන කතා කර. ඒ අපි දැන කන ආහාරවල තියෙන රසකුටස් ඒ ඉන්සයින්ස් වලින් තමයි මේ දිරවන්න පටන් ගන්න. ඒකෙන් තමයි අපිට දැන් තෙල් පදාර්ථ දිරවන්නේ නැහැ කියමුකෝ. ඒ පදාර්ථ ගිහලා ලේවල ඩිපොසිට් වෙන එක තමයි කොලෙස්ටරෝල් කියන්නේ. කාට පදාර්ථ දිරවන්නේ නැහැ ඒක ගිහලා ලේවල ඩිපොසිට් වෙනාම තමයි ෆෙරටින් කවුන්ට් එක වැඩි කියන්නේ. තේරෙනවද? ඒතකොට කැල්සියම් පදාර්ථ හරියට ඩයිජෙස්ට් වෙන්නේ නැහැ ඒව ගිහලා ඩිපොසිට් වෙනාම තමයි වක්ගඩු ගල් එහෙම හැදෙන්නේ. තේරෙනවද? ඒතකොට මේ එන්සයිම්ස් තමයි ප්‍රධානම හේතුව. දැන් මම කියේ ඒතකොට මේ එන්සයිම්ස් අනුව තමයි මේ රසකුටස් නමයක් තියෙනවා. ඊක තමයි සෙමයි පිතයි එකතු වුණාම එක රෝගයක්. පිතයි වාතය එකතු වුණාම එක රෝගයක්. හරි? ඒ වගේ තමයි මේ රෝග 18 බෙදෙන්නේ. මේ පීනස් රෝග 18 බෙදෙන්නේ. ඒතකොට මේ රෝගේ හුඟා කාලේ හුඟා කයට තියෙනවා නාසෙ ඉහිර වෙනවා. ඔව්. රෝග ලක්ෂණ ගැන කතා කරන්න. ඔව්. නාසෙ හිර වෙනවා. කිවිසුන් යනවා. දියර ගලනවා. උගුර තල්ල කසනවා. ඇස් කසනවා. කන් දෙක. කන් දෙක කහනවා. කොයි වෙලාවත් කොක් කොක් ගග නිතර ඇයි මේ ගල. සෙමගැති උගුර නාසෙ බැඳිලා තියෙනවා. බැඳිලා. පංගුවක උගුරෙන් කියන්නේ නිතරම බැඳිලා. ඔව්. ඒතකොට පංගුවේ ගල්නාලි කොච්චරවත් කසනවා. හරි. ඒක එතකොට කැස්සක් එනවා. ඔව්. එතකොට ඊක තව ටික කාලයක් යනකොට වීස් එකට එනවා. ඔව්. එතකොට මේ පීනසේ තමයි පපුවට බැස්සාම ඇදුම කියලා කියන්නේ වීස් එක කියලා. ඇදුම. එතකොට ඊකම තමයි හැමත ගියාන් පස්සේ කුෂ්ඨ රෝග වලට එන්නේ. ආලෑටි. මේ පීනසේ සනීප වුණාම තව රෝග හැදිනවද? පීනසෙන් එන අතුරු ආබාධ ගැන කතා කරා. අතුරු ආබාධ කියලා. ඒතුට පීනසේ හරියට සනීප නොකරොත් මේ අර කුෂ්ඨ රෝග මතු වෙනවා. පීනසේ හරියට සනීප නොකරොත් ඇදුම එනවා. හරිද? ඇදුමත් හරියට ඒ විදිහට සනීප කරගත්තේ නැත්තම් අරසස් රෝග වලටත් එනවා. තේන්න? ඒතුට දැක්කද මේ එකම රෝගේ කොයි කොයි පැත්තට හැරෙනවද කියලා? ඒතුට අපි තීරුම් ගන්න ඕන. වෛද්‍යවරයා කොයි ආකාරයේද තියෙන්නේ මේ රෝගේ කොයි ආකාරයට පැතිරලා තියෙන්නේ ඒ අනුව බලලා තමයි විදේදකම් කරන්න පටන් ගන්න. තවත් එක මේ පීනස් රෝගේ අපිට හඳුනා ගන්න තවත් මේ රුධිර පරීක්ෂණ වාර්තා අර ගන්න වෙනවා. ඔව්. රුධිර පරීක්ෂණ වාර්තා ගන්න වෙනවා. ඒතකොට රුධිර පරීක්ෂණ වාර්තා කියලා කිව්වොත් අසාත්මික ඒ කියන්නේ දැන් වෛද්‍යතුමනි රෝගියා මේ වෛද්‍යවරයා වෙත ගිය පසුද වෛද්‍යවරයාගේ උපදෙස් මතද මේ රුධිර පරීක්ෂා කරගන්නට ඕනේ නැතිනම් එහෙම ගියා නම් තමයි හුඟක් හොඳ. වෛද්‍යරයා ලියලා දෙයි. හරිද? මෙයාගේ අසාත්මික ලෙවල් IgE ලෙවල් එක කොච්චරක් තියෙනවද? ඊටු ෆුල් බ්ලඩ් කවුන්ට් එක ඇලිය ලෙවල් සීම කොච්චරක් තියෙනවද? හරිද? ඊටුට WBCDC කවුන්ට් එක කොච්චරක් තියෙනවද? හරිද? ඒ ඔක්කොම වෛද්‍යවරයා හඳුනා ගන්න. ඊට පස්සේ ESOT කියලා තව ටෙස්ට් එකක් තියෙනවා. ඒකත් ලේවල සෙම වැඩි කරනවා. ඒකෙන් එනවා ටොන්සිල්. සිංගිරි නිතර නිතර එනවා. ඒකට මේකත් එකේ බැක්ටීරියාව එකතු වෙලා තිබ්බොත් රෝගේ පීනස් රෝගේ තවත් ටිකක් දරුණුයි. එතකොට වෛද්‍යතුමනි දැන් අපි දන්න කාරණාවක් තමයි අපේ මේ රෝගීන් මේ රෝගෙන් පෙළෙන උදවිය කියන කාරණාවක් තමයි අපි කියමුකෝ. දැන් පීනස් රෝගයට යන කලින් අපි කියමු සෙම් රෝග තිබෙනවා. දැන් කියනවා මේ විටක කියනවා මට මේ අර ඔබතුමාගේ වගේ සෙම් ගෙඩි තියෙනවා, උගුර කසනවා, කන් දෙක කසනවා, ඇස් කසනවා, මේ හවසට නාන්න බෑ. දැන් මෙවැනි රෝග මෙවැනි දේවල් බොහෝමයක් කියනවනේ. දැන් අපි එතකොට ඔබතුමා කියන්නේ මේ හැම දෙයක්ම පීනස් රෝගේ ලක්ෂණ කියලානේ. ඔව්. එතකොට දැන් හැබැයි දැන් අපි කියමුකෝ මගේ මට නිතරම හිස රදය තියෙනවා, සෙම ගතිය තියෙනවා, උගුර බැඳෙන ගතිය තියෙනවා. නිතර මම වෛද්‍යතුමා ළඟට ගිහින් මම මේ දේවල් කියන්නේ. මේ වෛද්‍යතුමනි මට මේ සෙම මට සෙම් රෝගය තියෙනවා, මේ බෙහෙත් ගන්නට ඕනේ. දැන් අපි රෝගේ කියන්නේ මේ විදිහටම කියන්නේ මට පීනස් රෝගය තියෙනවා කියලා හුදන්නේ නැහැ. එතකොට ඔබතුමෝයි කියන විදිහට
මේ සෙම් රෝගයේද මේ හිස රදයක්ද එසේත් නැත්නම් මේ පීනස් රෝගයේද අපි මේ හරියාකාරව තමට තිබෙන රෝගේ මොකක්ද කියලා හඳුනාගන්නේ කොහොමද? ඒකට තමයි මම කිව්වේ ලේ අපේ රුධිර පරීක්ෂණ වර්තනාවක් ගන්න ඕනේ. තවත් එකක් අපේ තියෙනවනේ වෛද්‍යවරයෙක් වුණාම වෛද්‍යරයෙක්ගේ තියෙන ප්‍රැක්ටිකල් නොලෙජ් එකක් තියෙනවා. යා එදිනෙදා එදිනෙදා ලෙඩ්ඩුන්ට බෙහෙත් කරලා ඒ දැනුමක් තියෙනවා. එතකොට හුඟා පහසුවෙන් වෛද්‍යවරයා හඳුනගන්නවා. මේක රුධිර පරීක්ෂණ වර්තාවලට යන්න ඉස්සෙල්ල වෛද්‍යවරයා බොහෝ දුරට රෝගේ හඳුනගෙන ඉවරයි. ඊට පස්සේ ඊටත් වඩා තහවුරු කරගන්න තමයි රුධිර පරීක්ෂණ වර්තා ගන්න. ඔව්. එතකොට රුධිර පරීක්ෂණ වර්තා ගත්තයි කියමු. එතකොට අපිට ලේවල සෙම තියෙනවා. නමුත් සෙම කොච්චර ප්‍රමාණයක් තියෙනවද කියලා අපි දන්නේ නැහැ නේ. ඒත් රුධිර පරීක්ෂණ වර්තාවක් ගත්තම දන්නවා මෙච්චර ප්‍රමාණයක් ලේවල සෙම තියෙනවා. තව බරවමදුරු විස නිසාත් ලේවල සෙම වැඩි වෙනවානේ. බරවමදුරු විස ශරීරගත වුණාමත් ලේවල සෙම වැඩි වෙනවා. පංගුවකට මොනතරම් ප්‍රතිකර්ම ගත්තත් වැඩක් නැහැ. අර බරවමදුරු විස යවන්න නැතුව. තවත් බරවමදුරු විසට දෙන හෙට්‍රසන් කියලා බෙහෙතක් දෙනවා බටහිර වෙදකම. ඒක ටික කාලයක් යනකොට ගන්නකොට අඩු වෙනවා. ඊට පස්සේ ආපෝ නවත්තපු ගමන් ආපෝ ලේවල සෙම වැඩි වෙනවා. ඔව්. නමුත් මේ වෛද්‍ය ක්‍රමී එහෙම නැහැ. යුනානි වෛද්‍ය. යුනානි වෛද්‍ය. ලේවල සෙම ප්‍රමාණය බැලුවා බරවමදුරු විස තිබ්බනම් ඒකට බෙහෙත් දුන්නා. බෙහෙත් දීලා ඊට පස්සේ ආපෝ රුධිර පරීක්ෂණ වර්තාවක් කරන් බලනවා ලේවල සෙම කොච්චර කඩු වෙලාද දැන් ලේවල සෙම නැද්ද කියන එක ස්ථිර වශයෙන්ම හඳුනා ගන්නවා. ඊට පස්සේ සෙංගෙඩි තියෙනවයි කියපුවෝ. ඔව්. සිංගිඩි තියෙන අයට ඒ ස්තූටි කියලා ටෙස්ට් එක ගන්නවා අරන් බලනවා ලේවල මේ කොච්චරක් තියෙනවද කියලා ඒ ස්තූටි කියන බැක්ටීරියාව. ඊට පස්සේ අපි බෙහෙත් දෙනවා. බෙහෙත් දීලා තියෙනවද කියලා බලනවා. නැත්තම් එයාට සීතල කෑම එහෙම කාලා බීලා බලන්න කියනවා. එළකිරි තැඹිලි අයිස්ක්‍රීම් ඇයි මේ රෝගියෙක් හැදිච්ච රෝගියෙක් ඇවිල්ලා මෙහෙම දෙයක්නේ. එයාගේ ආත්ම ශක්තිය හුඟක් දුර්වල වෙලා. ආ අයියෝ මේව කෑම මට මේ ලෙඩි ඇති. මේ පින්නට ගියාම මගේ මේ ලෙඩි ඇති. හිතේ හැටියට ආහාරයක් ගන්නවත් අවස්ථාවක් නැහැ. නැහැ. ඇයි මානසික ඇයි එයා බැට කාලා එයා දන්නවා. ඔව්. ඇයි රෝගෙන් අත්විඳලා රෝගේ තියෙන වේදනාව රෝගේ තියෙන අපහසුව දන්න නිසා එයා ඒ කෑම වලින් ආහාර වලින් වැළකීලා ඉන්නවා. නමුත් මේ වෛද්‍ය ක්‍රමයේ හිම නෙමෙයි බෙහෙත් දීලා ඉවරලා ඒ ඔක්කොම කාලා බීලා කරලා බලන්න ඕන තමන්ගේ ලෙඩිය ආපහු මතුවෙනවද කියලා. වෛද්‍යතුමනි දැන් අපි මේ අද කතා කරන්නේ පීනස් රෝගය පිළිබඳවනේ. දැන් පීනස් රෝගය ගැන කතා කරද්දී මේ සෙම රෝගයත් ඒත් එක්කම යන කාරණාවක්නේ. දැන් අපි බටහිර වෛද්‍ය ක්‍රමයේ ගැන අද අපි කතා කරන්නේ යෝනානි වෛද්‍ය විද්‍යාවෙන් වෛද්‍ය ක්‍රමයේ තුලින් කොහොමද මේ පීනස් රෝගය වළක්වා ගන්න මේ ඖෂධ ලබා ගන්න කොහොමද කියන කාරණාවනේ. එතකොට මේ අයත් වෙන්නේ පාරම්පරික සෙටරම් දේශීය වෛද්‍ය විද්‍යාවටනේ. නමුත් අපි බටහිර වෛද්‍ය විද්‍යාව ගැන කතා කරනකොට මේ දෙක සංසන්දනය කරමින් යන්නට ඕනේ. මොකද විදේශගත වෙලා ඉන්න අපේ ආදරණීය ශ්‍රී ලාංකිකයන්ට මෙහි වෙනස මෙහි වැදගත්කම වටහා දෙන්නට අපි බෙහෙත් ගන්න ගියාම වෛද්‍යතුමනි දැන් අපි කියනවා සෙමට බෙහෙත් ගන්න යනවා. හිම හොඳටම සෙම ප්‍රතිචාර හැදිලා අපි බෙහෙත් ගන්න යනවා. මේ ආරෝපතුමා වගේ හොඳටම සොටු යන මේ එවැනි රෝග ලක්ෂණ තියෙද්දි අපි දැන් බටහිර වෛද්‍ය ක්‍රමයේදී බෙහෙත් අරගෙන දැන් දවසක් දෙකක් මේ බෙහෙත් බොනකොට අපේ මේ සෙම් ප්‍රතිශාව නැති වෙනවා. හැබැයි වෙන්නේ මොකක්ද? අර මේ සෙම් ප්‍රතිශාව මේ සෙම කැඩිලා යන්නේ නැහැ. නමුත් දැන් ඉක්මනින් රෝගේ සුව වෙනවනේ. හැබැයි දැන් අපි කියනවා දේශීය වෛද්‍ය විද්‍යාව පැත්තට යනකොට මේ සෙම වැඩි වෙනවා. ඒ කියන්නේ අපිට හොඳට සෙම කැඩිලා යන්න බෙහෙත් දෙනකොට අපි කියනවා සෙම වැඩි වෙනවා අමාරුයි මේ හුස්ම ගන්න බෑ කතා කරන්න බෑ ඇවිදින්න බෑ මට සෙම වැඩි වෙලා මොකක්ද මං කරන්නේ? ඉතින් ඔවුන් ඒ නිසා යන්නේ අර ඉක්මන් ප්‍රතිකාර වලට. ඒ කියන්නේ බටහිර වෛද්‍ය ක්‍රමයේ තුලින් ඉක්මනින් රෝගී සුව කරගන්නට ඕනේ. මොකද දැන් මේ නවීන තාක්ෂණයත් එක්ක මේ නූතන සමාජ ඕන වැඩ රාජකාරිය වලට යනවා උන්ට ඕනේ ඉක්මන් සහනයනේ. එතකොට වෛද්‍යතුමනි ඔබ ඒ ගැන දරන මතයක මොකක්ද? දැන් කොහොමද යුනානි වෛද්‍ය ක්‍රමයේ තුලින් මේ සඳහා ප්‍රතිකාර කරන්නේ කොහොමද? ඒකට දැන් ওই පීන සෙන් රෝගයක් ආපු ගමන් ගොඩක් වෙලාවට දෙන්නේ ඇන්ටිබයොටික් දෙන උන්. ඔව්. ඇන්ටිබයොටික් දීලා සෙම වේලවනවා. ඊට පස්සේ ආපහු ටික දවසකින් ආපහු ලෙඩියම වෙනවා. ඊට පස්සේ ආපහු ඇන්ටිබයොටික් ගන්න. ඊට පස්සේ ඇන්ටිබයොටික් ඩෝස් එක ටික වැඩි කරන්න වෙනවා. ඒතකොට පංගුව දැන් ඉස්සෙම නරක් වෙලා නැති නරක් වෙච්ච සෙමත් වේලවල තියෙනවා. ඊට පස්සේ කහින උට එහෙම ගඳෙන්න පුළුවන්. ඇයි නරක් වෙච්ච සෙම එළියට ගිහිල්ලා නැහැ. නාහින් කිමුන් යන උට ගඳෙන්න පුළුවන්. ඒතකොට පොඩි මෙහෙකදී ආපහු මේ රෝගය ඇවිස්සෙනවා. ඒතකොට දෙනවා
ඇන්ට ඇලජ එකන සෙට්ටිසේ ස්ටමසිල් වැන්ටොලිම් පේරිටන් ඔය වගේ බෙහෙත් කාණ්ඩය ගොඩාක් තියෙන ඔය අසාත්මික තාවලට දෙන බෙත්. ඒව තමයි වැඩිපුරම දෙන්න. ඊට පසේ ඒකට තාංස කරන්න තමුණද දෙන්නේ පෙන්ඩිස්රෝන් කියල ටැබ්ලට තියන ඒක දෙන ඒකත් එක පොඩි ළමයින්ටත් එහෙමයි ලොකු ඇයට තෝවත් එක්ක එකතු කරලා දෙනවා. ඉතුකට වෙන්න මොනවද ටික කාලය කරන අතුරු හබාද. ඉතුර බ්ලඩ් සුගේන්ට පුළුවන් කටු දිරන්න පුළුවන් ඒක අපි නෙමේ බටහිර වෛදුරු බටහිර වෛදුරුන් මේ ඒ ගැන පරීක්ෂණ කරන අයම තමයි කියන්න. තවත් එකක් මේ ඉතුකට මොකද අපි එක ලෙඩක් සනීප කරගන්න කියල තව ඩෙඩ කීපය හදාගත් තවා විසිම වැළඳගන්න ඕ ඊටස මුළු ජීවිත කාලෙම යාලට බේත්පට දැන් අපි කියවන්නේ සෙමට සෙම ගැනන කතා කර ද ඒ සෝටි කියන අර බැක්ටීර ඉන්ෆෙක්ෂන සිංගෙඩිය හදනක තියන් ඒකට තියෙන පෙනසිලින් විතරයි තියෙන පිනිසිලින් ටැබ්ලට් එක දෙන ඕරල් පිනිසිලින් එක දෙන ඒකට ආන්සකරී නැත්තම් මොකදන ටොන්සිල් අරන්දා සිංගිල්චික අරන්දානවා. නමුත් අපි යුනානි වෛද්‍ය ක්‍රම එහෙම නෑ. කොහොමද වෙනස් වෙන්නේ? ඒක තමයි ඒ බැක්ටීරියාව නසන ඖෂධ තියෙන ඊට වසේ වල තියෙන සෙංගිඩි ප්‍රදාහත වච්ච ගති ඔක්කෝම නැති වෙලා ඒවල තියෙන සෙම කුණු රහට කැටකැට වගේ තියනෙව උගුර බැඳල තියෙන සෙමටික ඔක්කොම ගැලවිලා ගැලවිලා සිංගිඩි වෙල තියෙන ඒ සෙමටික ඔක්කෝම ගිහිලා ආපෝ ක්ලිය වෙනවා. ඊට වසයා එලකිරි තැම්බිලි අයිස්ක්‍රීම් වගේ සීත ආහාර අරම්බලන්ට ඕන එනවද කියලා. නමුත් ඕක රූ මැටික් ආතරයිටිස් කියල පපුට එනවයි කියල කියන්න ආතරයිටිස් වර්ගයක් තියෙන අහල තියෙනස් මේ රෝගෙම තමයි පපුට පපුේ වැෑල් නරක් කරන්න හන්දිහම බ්ලොක් කරලා හන්දිියම ඉදිමෙන්ටත් පටන්ගන්න බී ඒ සෝටි කියන වයිසත් එක්ක යනකොට මේ රෝගේ වැඩි වශයෙන් අපට ඒ වයිසට යනකොට වෙන්න අපේ දුර්වලතාව නිසාන්න මේ කෙහෙමන මේ දුර්වලතාව නිසාන්න මේ කිය මේ ලෙඩේ නිසා දුර්වල වෙන එතකොට මේවල ඔක්කෝම ඒ ඇන්ටි ප්‍රෝටීන් එක කැවිල්ලා මේවල හිරවෙලා රුදුර සංසරණය දුර්වල වෙනවා. එතකොට හන්දිහෙම ඉදිමෙන්ට පටන්ගන්න. එතකට වෛද්‍යතුමනි වයස් සීමාවක් එතකොට ඔය දැක්කදම අපි මේ සෙන්රෝග හදන මේ ඒ සෝටි වෛරස් එක බැක්ටීරයක කොයි තරන් ඩැමිට් කරනවද කියලා මනුස්සයට අපි හිතන්න මේ සෙම්රෝගේ විතරයි ඕ ඊට පස් ඒක පපුේ වැෑල්වලට ගිය හම්මුකද වන්න වැල් ඩැමජන එතුවට බයිපස් කරන්නට නොයි ගනික දන්නට කොලස්සෝල් නිසා බයිපස් කරනවා නෙමි මේ ඒ සොටිගෙන බැක්ටීර ඉන්ෆෙක්ෂණ එක නිසා බයිපස් කරන්න වෙනවා මේ වැෑල් එකෙන් ඩැමිච්චලා එතකොට තේරෙන දීක තියෙන ධරණු කරමු නමුත් හිතන්න ෑන ඉතින් ඔයාලගේ ඉන්ටනෙට් පහසුකන් තියෙනවා නම් ඒවලට ගිහිල්ලා මේ තව තවත් තමන්ට මේ ගැන විස්තර හොයාගෙන තවත් තවත් දැනුවත්වෙන්ට පුළුවෝ ඉතින් මේක අර්සිංගෙඩි කියන එකත් එච්චර හොඳ දෙයක් නෙමි. ඉතුකට පීනස් රෝගෙත් එච්චර හොඳ දෙයක් නෙමි. ඇයි ඇස් කසන්ට පටන් ගත්තා මොකක් දෙන්න අයිඩ්‍රෝපයක් දෙන එක ගාපුගම හරි හරි උගර තල්ල කහනකට සෙට්ටිසෙට් ස්ටමසිල් වෙන්ටෝලින් පෙරිටනම ගත්තුගම ඒට හරියනවා. ඊට සාපෝටික වෙලාවකින් අප දවස බාගලට පෑහයකින් අතකින් අප මත්තු වෙන්න පුළ. නමුත් ඒ කෙනෙවී වයි ක්‍රමය මනුස්්‍යයා ඇවිල්ලා මේ මනුස්්‍යයාට ලෙඩරෝග අටයි තියන්න මනුස්සය විහින් තමයි ලෙඩරෝග හදාගනති එක් රෝගයකට ප්‍රතිකාර කරන්න ගහම තව රෝග දහයක් අපි වැළඳග අපි පොඩි අපි පොඩි කාලේ ආච්චිල අමල හිටව ඉන්ජෙක්ෂණයක් ජාපු නැතිය දැන් කෝමද බෙහෙතක් නොබේ ස්පිරිතාලය නැවතිච්ච නැති කෙනෙක් හොයාගන්න බෑ ඉස්සර ස්පිරිතාලය නැවතිලා වෙදකං හෙතකං ගත්තය කලාතුරකින් එකනෙත් තමයි ඒ කියන්නේ එදා තිබ්බා ආහාර ගත්තාම ඒ ආහාරවලෙන් එන විසගතිය තවාහාරකින් නැති කරන ක්‍රමයක් ඉස්සර අපි දන්න අතීතයේ අපේ මුතුන් මෙතන් ගෙවල් වෙල ආහාර හදන්න ඒ විදිහ මේ එකන එකට ආහාර ගලපාගෙන තමයි මේ දේවල් හදන්න නිසා ඔවුන් අපි දන්න මේ දැන් අපි නූතනය කතා බාගන්න රෝගකාර අතීතය තිබුණ නෑ නෑ ගා කටු නමුත් ඒ වගේ සනි මේ වගේ අර පාරම්පරිකව පිහිනස ඇදුම ඒ කාලෙ තිබුණා
ඒ කාලෙත් නොතිබ්බ නෙමෙයි. ඔව්. නමුත් මේ මිනිස්සු ඒව හොඳ මනාව පාලනය කරගත්තා. පාලනය කරගත්තා. නමුත් මේකට යුනානි වෛද්‍යන් ක්‍රමෙන් තියෙනවා මේ අසාත්මික ගතිය සම්පූර්ණයෙන්ම නැති කරන වෛද්‍ය ක්‍රමයක්. මං කියවනේ අපි ඇලර්ජි ලෙවල් එක IgE ලෙවල් එක බලලා බෙහෙත් දීලා ආපහු IgE ලෙවල් එක බලන්න ඕන කොච්චර කඩු වෙලාද කියලා. පංගු වර්ගයට කණ්ඩ දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. ඔව්. හරි. එළියට බහින්න බෑ. දූවිලි වදින්න බෑ. ඇයි? හුඟක් අයද කියන මේ මට මේ කියන උඩ මතක් උනේ මේ පීඩසේට දූවිලි ඇලර්ජි කියලා. දැස්ට එක අපු ගමන් සෙම වැඩි. ඔව්. කිවිසුම් යනවා. කිවිසුම්. සාමාන්‍යයෙන් හැම කෙනෙකුටම දූවිලි වැදුනාම කිවිසුම් යන එක හරි. ඔව්. නමුත් පීනස් රෝගීන්ට ඇයි ඇති වෙන්නේ හේතුව? ඒගොල්ලන්ගේ රෝම කූප ඔක්කොම නැහි හැලිලා. හරි නාස්කෝරේ ඔක්කොම රතු වෙලා තියෙන ප්‍රදාහයටපත් වෙලාද ඒතකොට තුවාලයකට යම් දූවිලක් යන්තම් හරි වැදුනාම මොකද වෙන්නේ ඒ උත්තේජන වෙන්න පටන් ගන්නවා උත්තේජන වෙලා කසල කිමුහුන් යන්න පටන් ගන්නවා ඊට පස්සේ ශ්වාස නාලම ප්‍රදාහයටපත් වෙනවා තේන්නද නමුත් දූවිල්ල නෙමෙයි ඇලර්ජි අර නාස්කෝරේ තියෙන තුවාලය නිසා තමයි ඒක වෙන්නේ එතකොට වෛද්‍යතුමනි අපි දන්න කාරණාවක් නේ දැන් අපි මේ කියන පීනස් රෝගේ තිබෙන මේ රෝගීන් උදෑසන අවදි වුණාමත් එක දිගට කිවිසුම් යනවා රාත්‍රියටත් එක දිගට කිවිසුම් යනවා මේ සඳහා බලපන් හිතමු ඇයි දේශගුණ වෙනස් වෙනකොට මේ ප්‍රදාහයටපත් වෙනවා මේ අපේ මම අර ඉස්සලත් කිව්වා එන්සයිම්ස් ගැන කතා අපේ කුළු පදාර්ථ තියෙනවනේ ඉංගුරු ගම්මිරිස් පිපිලි මිරිස් වල තියෙනවනේ සැරගතිය. වසාවාසි. ඔව්. ඒ වල සැරගතිය තියෙනවනේ පිච්චෙන ගතියක් තියෙනවනේ. ඒව ශරීරයට අපිට අවශ්‍යයි. මේ අපේ ශරීරයේ තියෙන මේව ගබඩා කරන මේ එන්සයිම්ස් වලින් තමයි ඒව ඩයිජෙස්ට් වෙලා මේව ගබඩා කරනවා. අවට වාතයේ සිසිල් වෙනකොට අපේ ඇඟ ඇතුලේ උෂ්ණත්වය වැඩි කරනවා. අවට වාතයේ උෂ්ණත්වය වැඩි වෙනකොට අපේ ශරීරය ඇතුලේ සිසිල් කරනවා. ඒ ඔරලෝසු ක්‍රමවේදයක් තියෙනවා. තේනද මේ එන්සයිම්ස් වලින් තමයි මේ ක්‍රියාකාරීත්වය ඇති වෙන්නේ. ඒතකොට මේව දුර්වල වෙච්ච ගමන් ඒ පදාත නියමිතට ස්ටෝ වෙන්නේ නැහැ. ඒතකොට ඒකට නියමිතට ක්‍රියාත්මක වෙන්න බැහැ. ඒතකොට වෙන්නේ අර දේශගුණ වෙනස් වෙනකොට ඇයගේ ඇඟ ඇතුලේ උෂ්ණත්වය නිපදවන්නේ නැහැ. ඒතකොට අර කිමුයයි සමතුලනතාවය බිඳ වැටෙනවා. ඔව්. ඒක තමයි අර හේතුව දේශගුණ වෙනස් වීමේදී සීතල දේශගුණයේදී නාසය හිර වෙනවා කිමුන් යනවා දීර්ඝල්නෝ ඒ තත්ත්වය ඇති වෙනවා. ඔව්. මේ විදිහට අද අපි කතා කරන්නේ පීනස් රෝගය පිළිබඳව මේ විශේෂාංගය තුලදී විදේශගත වෙලා ඉන්න ආදරණීය ශ්‍රී ලාංකික ඔබත් මෙම රෝගෙන් පෙළෙනවා නම් ඔන්න අද දවසේදී අපි සමග සම්බන්ධ වෙලා මේ පිළිබඳව බොහෝ තොරතුරු දැනගන්නට ඔබට අවස්ථාව තිබෙන බවත් මතක් කරන්නට ඕනේ. තවත් කතා කරන්නට බොහෝමයක් දැ තිබෙනවා. සූදානම් වෙන්නේ කෙටිම කෙටි විරාමයකට යමු වෙන විරාමයේ නැතරුවත් අපි සූදානම් පීනස් රෝගය පිළිබඳව තවත් බොහෝ තොරතුරු කතා බහ කරන්නේ.